අයිබෝවන් සරධර්ම තුලින් විවිධිනු දැන්ඩික්ස් අපේකමේ සෙනෙහසක සද්දිනක තොරතුරු සාරාංශය වියමන් සතිපුවත් සමගින් ඔබ හමු වන මම නදීක කරුණානායක ප්‍රථමයෙන් පුවත් සිරස්තල අනාගත පරපුර සමග අත්වැල් බැඳගත් අපේකමේ සෙනෙහස ආරෝග්‍ය පරමාලාභ රටක් වටින තාරුණ්‍ය රැකගන්න මෙහෙයුමක් ජයග්‍රහණී මාවත කියා දෙන කුසලතා වර්ධන පුහුණුව සිත් සනහාලන පින්සාර වැයම දැන් පුවත් සවිස්තරාත්මකව මනුසත්කාරයෙන් මනුදය පුබුදන රැන්ඩික්ස් අපි අනාගත පරපුර හා ඒකාබද්ධව අපගේ ආයතන ආසන්නයේ පිහිටා ඇති පාසල්වල ආදරණීය දූ පුතුන් සම්බන්ධ කරගනිමින් ගුණාත්මක පළවගාවක් සිදු කරනු ලැබුවා ඒ සිදු කළ සමාජ මෙහෙවර බොහෝ දිනාකේ ඇගීමට ලක්වීම රැන්ඩික්ස් පවුලේ අපට ආඩම්බරයක් දුදරුවන්ගේ අනාගත සිහින සරසන්නට රැන්ඩික්ස් අපි හැමදාමත් සැදී පැහැදී ඔවුන් පිටුපස යෝධ සෙවණැල් ලක්ෂයේ සිටිනවා. මේ කළ කාර්යය තුළින් එය මනාවට ඔප්පු වන බව පාසල්වල විදුහල්පතිවරුන් අප සමග පැවසුවේ. සිනා පිරුණු මුවන්ගින් යුතුව සමූහය පුරා විහිදුණු ආයතනික හරිත තිරසල තේමාවට ගැළපෙන අයුරින්ම සූදානම් වී අනාගතයේ ජයගන්නට කටයුතු කරලීම විශේෂයෙන් කැපී පෙනෙන අංගයක් බවට පත් වී තිබෙන බව වියමන් අපට හැඟුණ සාඩම්බර කාරණාවක් රජෙක් උනත් ලෙඩෙක් උනොත් වැඩක් වෙන්නේ නැහැ නිරෝගීකම උතුම්ම ධනිය ලෙස බුදුදහමේ සඳහන් වෙනවා මේ කාරණාව ඉතාමත් හොඳින් අවබෝධ කරගත් මිරිගම එක ආයතනයේ සෞඛ්‍ය ආරක්ෂණ අංශය පසුගියදා BMI නමින් අපූර්ව තරගයක් ආයතන සමාජික සමාජිකවන්ට හඳුන්වා දුන්නා බොඩි මාස් ඉන්ඩෙක්ස් ශරීර ස්කන්ධ දර්ශකයක් අපි හැමෝටම තියෙනවා උසට සරිලන බර පවත්වා ගැනීම මේ දර්ශකයෙන් අපි හැමෝටම දැනගන්නට හැකියාව ලැබෙනවා ප්‍රබෝධමත් බ්‍රැන්ඩික් සමාජිකයන් ලෙස කාර්යක්ෂමතාවයෙන් රාජකාරිය සිදු කරන්නට ශරීර ස්කන්ධය හොඳින් පවත්වා ගන්න අවශ්‍ය බව අපි හැමෝම දන්නා කියන කාරණාවක් BMI අගය වැඩි අයට අඩු කර ගැනීමටත් අඩු අයට වැඩි කර ගැනීමටත් අවශ්‍ය උපදෙස් විවිධ වැඩසටහන් ඔස්සේ ලබා දෙන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා මාස 3කට පසු BMI අගයේ කොළ වර්ණයට ළඟා වී ඇති අය සඳහා වටිනා ත්‍යාග ලබා දෙන්නටත් ඔව් කටයුතු සූදානම් කර තිබෙනවා තරුණ පරම්පරාව රටේ අභිමානය ඒ අභිමානවත් තරුණ පිරිස රැක ගැනීම අපේ යුතුකමක් ඒ යුතුකම ඉටු කරන්න රිදීගම ආයතනය පසුගියදා පෙරමුණ ගත්තා තරුණ පරම්පරාව ගිලගන්නට බලා ඉන්න මත් රකුසා පරදවන්නට අවශ්‍ය කරන පළමු පියවර වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් රිදීගම ආයතන පරිශ්‍රයේදී පසුගියදා පැවැත්තුවා රිදීගම පොලිස් ස්ථානයේ මද්‍රව්‍ය නිවාරණ ඒකකය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා එක්ව රිදීගම බ්‍රැන්ඩික් සමාජික සමාජිකාවන්ට මේ වැඩසටහන ලබා දීමට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොහලණේ ගෙදර මහතා කටයුතු කළා විශේෂයෙන් පිරිමි සමාජිකයන් සඳහා මේ වැඩසටහන ක්‍රියාත්මක වූ අතර මද්‍රව්‍යවල අනිසි ප්‍රතිඵල පිළිබඳ දැනුවත් වීමට අවශ්‍ය වටපිටාව සකස් කර දීම සම්බන්ධයෙන් බ්‍රැන්ඩික් සමාජිකයන් සිය ස්තුතිය පළ කළා ඕනෑම අයෙකුට දිදුලන්න පාර හොයා ගන්න පුළුවන්. ඒ පාරේ තියෙන වලවල් වල නොවැටී යාම තමයි අමාරුම කටයුත්ත. ජීවිතය හරිම පාරේ යන්නට අවශ්‍ය වෘත්තීය දැනුම බෙදා දීමක් පසුගියදා වැලිසර ආයතනයේදී සිදුුණා. වැලිසර ආයතනයේ සුපරීක්ෂකංශයේ සමාජික සමාජිකාවන්ගේ ආකල්ප කුසලතා සහ තාක්ෂණික දැනුම වර්ධනය කිරීම සඳහා අවශ්‍ය එක් දින වැඩමුළුවක් පවත්වන්නට ආයතනයේ මානව සම්පත් අංශයේ කටයුතු සම්පාදනය කර තිබුණා. මේ වැඩමුළුවේදී ධනාත්මක චින්තනය නායකත්ව ගුණාංග කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කිරීම ආදී අංගයන් සඳහා වැඩි ප්‍රමුඛත්වයක් ලබා දුන්නා. ඒ වගේම මෙම වැඩමුළුව මෙහෙවනු ලැබුවේ අප බ්‍රැන්ඩික් සමූහය තුළ සිටින දක්ෂතාවලින් පිරුණු පුහුණු කරුවන්ගෙන් සැදුම්ලත් කල්පනාකාරීත්වයේ පිරිසකුයි. පොසොන් මාසය පින්බර මාසයක්. ශ්‍රී ලංකාවේ අපට වැදගත්ම මාසයක් වන පොසොන් මාසයේ කොග්ගල ආයතනය පින්වත් කාර්යයක් ආරම්භ කළා. ඒ ආයතනයේ පවත්වනට යෙදුණු බෝධි පූජාමය පින්කම ආයතනයේ සැමටත් බ්‍රැන්ඩික්ස් පවුලේ සැමටත් ශ්‍රී ලාංකික පුරවැසියන් සැමටත් සිත්පතා මාස්පතා පවත්වනට කටයුතු කර ඇති මේ පින්කම සඳහා ආයතනයේ සමාජික සමාජිකාවන් සම්බන්ධවන්නේ ඉතාම පින්බර හැඟුමින් යුතුව බව අපට හැඟුණා. සියලු උවදුරු නිමා වී රටට ආගමට සිතක් ශාන්තියක් ලැබේවා යන්න ඔවුන්ගේ ප්‍රාර්ථනීය වූ අතරම වියමන් අපේද ප්‍රාර්ථනාවක් එයමයි. වියමන් සතිපුවත් අදට අවසන්. සාරධර්ම තුලින් තිබෙදුණු බ්‍රැන්ඩික්ස් අපේකමේ සෙනෙහසක සද්දිනක තොරතුරු සාරාංශය වියමන් සතිපුවත් සමගින් අපි යලිත් ලබන සතියේ හමුවෙමු. ආයුබෝවන්.